අයිබෝවන් අපේ ගෙදර YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් ඔබව පිළිගන්නවා ආද ළඟ ළඟේ නරුත් අවුරුද්දට දැන් ඔබ සූදානම්ද ගෙදර ලකලැහැස්ති කරනවා වත්ත පිටිය සුද්ධ කරනවා නේද ගස්කොලන් වල වැඩිපුර තියෙන අතු එහෙම කපලා දාලා දැන් වත්ත එළිය කරගන්නවා හැබැයි වත්ත එළිය කරගත්තාට මදි ඔබේ ගෙවත්තම එළිය කරගන්නට ඕනේ ඒක කරන්න කොහොමද අද කතා කරමු අපේ ගෙදර YouTube නාලිකාවෙන් අද සම්පදායකත්ව ලබා දෙනවා ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරව රන් පදක්කම් ලාභී කීර්ති ශ්‍රී දේශබන්දු ජ්‍යොතිෂ විශාරද ආචාර්ය ආර්.එම්.ඩී. ජයනත් මහත්මයා අයිබෝන් ඔබතුමාට අයිබෝන් කෙලවන සමයි සෙලව දෙනාටම ජයනත් මහත්මින්ද අවුරුදු කියනකොට මේ ඒක පාරිසරිකවම નિરાයාසයෙන් නිරුත්සාහීව හරි අමුතු හැඟීමක් දැනෙනවා අපිට මේ පාරිසරික වෙනස් වීම එක විශේෂයෙන්ම දැන් මේ පරිසරය ගැන කතා කරනකොට අලුත් අවුරුද්දට පරිසරය අපිට පොඩ්ඩක් තේරෙන භාෂාවකින් කියොත් මේ රීෆ්‍රෙෂ් වීමක් වගේ වෙලා නැවුම් බවක් ඇති වෙලා තිනවා මේ වෙනසත් එක්ක අපිට වෙනස් වෙන්න බැරිද ඔව් පුළුවන් ඇත්තටම ඒ ගස්කොලන් තුලින් පරිසරය තුලින් කියන්නේ වෙනස් වීම කියන එකයි වෙනස් වීම කියලා කියන්නේ මොකද්ද එහෙනම් ඒ ඉදිරි පරිසරක වශයෙන් වෙනස් වෙනකොට ගහ කොළ සතා සිව්පාව වෙනස් වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ට වෙනස් වෙන්න වෙනවා ඉතින් අපි ඇත්තටම බැලුවොත් දැන් රාජ්‍ය මට්ටමින් ගත්තොත් පරිසර අමාත්‍යාංශිකුත් තියෙනවා ඔව් ඒ ගස් හිටවන්න කියලා නේද ඉතින් ඒක අපි බලමු මේ මෙහෙම වැදගත්කම දැන් ඉතින් එහෙම ගස් කියලා කියන්නේ ගස්කොලන් කියලා කියන්නේ ජීවය අපට ජීවය ලබා දෙන ඔක්සිජන් ලබා දෙන මේ ගස් කුලන් තුලින් සිසිලස ඒ වගේමයි ඖෂධීය වටිනාකමක් තියෙනවා මේවයි ඉතින් ගස් කුලන් වල තව දැව භාණ්ඩ ලැබෙනවා මැලියම් වර්ග ගන්නවා ඒ විතර නෙමෙයි ගෘහ භාණ්ඩ හදන්න මේ නොයෙකුත් ආකාරයකට ලස්සන ලස්සන නිර්මාණ හදන්න මේ දේවල් වලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඒ විතර නෙමෙයි හැබැයි ගස් සමහර අවස්ථාවල වග විභාගයෙන් තොරව කපණයවත් නම් තියෙනවා ඕන තරම් හැබැයි ඉතින් මේක බුදුරජාණන් වහන්සේ අනුදන විශාල පිනක් විදිහට දක්වලා තියෙන උන්වහන්සේක දේශනාවල. උන්වහන්සේ හරියට මේ පරිසරයට ඇලුම් කරපු කෙනෙක්. හේතුව ආරණ්‍යගතව දැන් ආරණ්‍යගතව රුක්ක මූලගතව දැන් බණ භාවනා කරනකොට අපිදම භාවනා කරපු බොහෝ අය මේ පන්සල් ඇතුලේ එහෙම rahat වෙලා කියලා දැනගන්න නැහැ. අපි දන්න තරමට මම දන්න තරමට. ඉතින් ඒක තමයි මේ එක්කෝ වනවාසීක වෙලා. හේතුව ඒ ගහක් ළඟ හේතුව නිසංසල පරිසරයක් තුළ ඒකේ පරිසරයේ ලැබෙන අර ශක්ති එහෙම නැත්නම් ඔක්සිජන් ප්‍රමාණය ඒවත් අපිට වඩාත් වැඩගත් වෙනවා පරිසරයක් තුළට යනකොට නැත්නම් ගස් කුලන් දකින්නකොට අපිට දෙන හිතට තියෙන හිත නිවෙන තරමක් ඉතින් ඒ හිතේ තියෙන නිසංසල භාවය එහෙම නැත්නම් නිවෙන භව කියන එක ඇති වෙන පරිසරයකට ගියපුවාම අපිට මේ දවස් හරිම රස්නේ දැනුණාම අපි කොහෙද දුවන්නේ ගහක් ළඟට දුවන්නේ ඇයි ගහේ තියෙන සෙවණ ඉතින් එහෙනම් ගහක් තුලින් සෙවණක් ලැබෙනවා ඉතින් මේ සෙවණ ලැබෙනවා කියලා කියන්නේ ඒක අපිට කොයිතරම් ගතට සිසිලසක් ලැබෙනවා ඒ විදිහට හිතට හිත නිවෙන බවකුත් තියෙනවා ඒ තුල. ඉතින් ඒ වගේ පරිසරයට කොයිතරම් නම් දායකත්වයක් දක්වනවද මේ ගසක් කියන එක රුකක් කියන එක. දැන් මේ ගසකෙන් නැත්නම් ස්වභාව ධර්මයෙන් නැත්නම් සුබදහම් මාතාවගෙන් විශ්වයෙන් මිනිස්සු වෙන අපිට ආශිර්වාදයන් ලබා ගන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඔව් ඇත්තටම ගස් රකින්න අපිට ගස් කියන ඒවා අවශ්‍ය වෙනවා. හැබැයි අපි හිතමු ගස් ලොකු විශාල ගස් ඇති වෙලා දැන් එහෙම වෙනකොට අපිට ඒවා කපලා අයින් කරන්න වෙනවා. තමයි අවශ්‍යතාවයෙන් ගන්නත් ඕන වෙනවා. හැබැයි එතකොට අපි දැනගන්නට ඕනේ එක ගහක් කපනකොට ගස් දෙකක් හිටවන්න කියන න්‍යාය. හේතුව දැන් එන්න එන්න එලිපිහිලි වෙලා ගොඩබිම එලිපිහිලි වෙලා දැන් කාන්තාර බවට පත් වෙන්න කාලයක් තියෙනවා. සමහර රටවල කාන්තාර බවට පත් වෙලා තියෙනවා. ඉන්නවත් බෑ. ඉතින් ඊවල් අස්සේ ඒසි දාගෙන. ඉතින් අන්න හේතුව ගස් නැති බව. හැබැයි ගස් තියෙන මේ ලංකාව වගේ රටවල කොයිතරම් නම් වටිනා දේවල් තියෙනවද? හැබැයි ඒ අතර ඖෂධීය දේවල් තියෙනවා. සමහර වෙලාවට ඒ පුද පූජා කටයුතු වල සමහර වෙලාවට මේ හෙළ වෙදකමේදී වැඩිපුරම ගත්තේ ගහේ පොත්තක්. ගහෙන් ගත්ත ඇට ටිකක්. සමහරට ඒ ඒ අරගෙන හෙළ වෙදකමේදී කැඩුම් බිඳුම් වෙදකමේදී හන්දි වෙදකමේදී විතරක් නෙමෙයි තව ස්නායු රෝග විවිධ රෝග වලට ගත්තේ ගහේ දේවල්. එහෙනම් මේ ඖෂධ දේවල් මහඟු මහා නර්ග වටිනාකමක් තියෙනවා මේ ශාක වලින් ලැබෙන ශාක ශාරමේ දේවල් වලින්. ඔව්. දැන් අපි ඒ කාරණාවත් එක්කම දැන් මේ ගහවැල සබඳහම ගැන කතා කරනකොට සබඳහමේ විශිෂ්ටතම දායාදය වෙන්නේ මනුෂ්‍ය සංහතියේ මේ සප්ත සංහතියේම ලැබුණු විශිෂ්ටතම දායාදය වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක අසම සමයි. දැන් මේ අසම සම වූ බුදුරජාණන් වහන්සේ පව මේ සබඳහම නැත්නම් පරිසරය ආරක්ෂා කිරීමේ ගසක් සිට වීමේ වැදගත්කම ප්‍රකාශයටපත් කරලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් මේ
Api alut aurud gatto tin ne mithin me api alut wenna ne yanne. Ekata alut wenna gahak hitawana nan mona wage gahakda hitawanna one. Ow. ඇත්තටම දැන් අපි ඉතල බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින් මහත්ඵල මහානිසංස කුසලයක් තමයි ගහක් හිටවීම කියලා. ඒකට හේතුව හැම ජීවියෙකුගේ පැවැත්ම සඳහා අදාළ වෙන. අපි උදාහරණයකට අපි ගහක් හිටෙමුත් ඒ ගහේ මල් හඩ ගන්නකොට මල් පැණි බීලා කොයිතරම්නම් කුරුළු බඩ පුරවා ගන්නද? අන්න දානමය කුසල කර්ම. හැබැයි ඒක දැනුවත් භාවයක කරලා යුතුමයි. ඉතින් දානමය කුසල කර්මයකට හැරෙනවා. ඒ වගේම තමයි ඒ ගස්සට එන කුරුල්ලෝ හෝ කෘමියෝ හෝ ඕනෑම සතෙක් ඔවුන්ට ඒක ගයක් හදා ගන්න පුළුවන්. ඒ ඔවුන්ට අවශ්‍ය විදිහට. එහෙනම් කෙනෙකුට නිවහනක් ලැබලා දුන්නා හා සමාන වෙනවමයි. හේතුව ඒ සතා ඒ සංසාර ගමනේදී මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්. දෙවියෙක් වෙලා ඉන්න පුළුවන්. හැබැයි එතනින් පල්ලෙහාට වැටලා වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී කාට හරි නිවහනක් හදලා දුන්නා. ඔබ නමුත් ඒ අර්ථයෙන් ඔබ හදන්නේ නැහැ. නමුත් යමක ආනිසංස දැනගෙන ඒකේ අර්ථය දැනගෙන යමක් කළොත් ඒකෙන් මහත්ඵල මහානිසංස කුසල රැස් වෙනවා. ඒක නිසා තමයි අපි කිව්වේ අන්න එහෙම තියෙනවා. ඊළඟට මල් ගහක් හිටෙව්වත්, ඖෂධීය දෙයක් හිටෙව්වත් ඒක මට විතරක් නෙමෙයි තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. මල් ගහක් හිටෙව්වොත් ඔබට බලන්නේ තව කාටද ඒක කඩා ගන්න පුළුවන් මල් ටිකක්. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. තෙරුවන් විශේෂ පූජා කරන්න පුළුවන්. ඔබගේ වෙන කටයුතු වලට යොදා ගන්න පුළුවන්. ලස්සන වෙන්න හෝ ඒවා සමහරට මල් වගා කරලා පිටරට යවන්න ආදායමක් ලබා ගන්න. ඒකත් ඒක පරිසරයේ කොටසක් වෙනවා. එනේ ආදායම මාර්ග විදිහට ඒක යහපත් වෙනවා. ඒ විතරනේ මේ සමහර ශාක තියෙනවා. ශාක වවනවා දැන් ලකුවටම ඒවා ආයතන මට්ටමේ සමාගම නියම කරගෙන. අපි දැන් උදාහරණ වල්ලපට ඔය එක තියෙනවනේ ඖෂධීය දේවල්. ඔව් පිටරට යවන්න. යම් සුවඳ වර්ග හදන්න, සුවඳ විලවුන් වර්ග හදන්න. ඉතින් ඒ තුනෙන් බලන ආර්ථික වටිනාකම ලැබිලා දිනන ඒ ශාක සිටුවීමෙන් තමයි එහෙම හැදෙන්නේ. ඒ වගේ තරන්න මේ තවත් අපි දැන් මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ ගෙදරට සුභ ශක්තියින් ගලාගෙන යන ශාක වර්ග පිළිබඳව. මේ අපේ ගෙදරින් අපි කතා කරන්නේ මේ අපේ ගෙදරට යහපත් වෙන්නේ කොහොමද කියලා නේද? එහෙනම් එන්න හිටින්න තැනක් බවට පත් කරන්න නම් එහෙනම් ඒ පරිසරය ගෙදර පරිසරය ලස්සන වෙන්න ඕනේ. මේ දවස්වල හැම තැනම ඔන්න දැන් ගෙදර සුද්ධ බුද්ධ කරලා ගස් කොළන් කපාගෙන 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 යනවා සමහර අවස්ථාවලදී. ඒ විවිධ හේතු මත කපනවා. සමහර වෙලාවට ඒක දැන් ඒ ගහෙන් වැඩක් නැති. එහෙම නැත්නම් ගහ වයිසට ගිහිල්ලා වැඩකට නැති ගහක් නම් කපලා ඉවත් කරලා කමක් නැහැ. හැබැයි ඒකට ගස් කීපයක් හිටවන්න. අන්න ඒකත් එක්ක ගස්වල තියෙන අපිට ලැබෙන ශක්තිය අර වගේ කිමුණ අර ඉස්සල්ලා අපි තු වැඩගත්කම අපිට ලැබෙනවා. ගෙදරක ශාකයක් හිටවුවම් කියලා කියන්නේ ඒ විශේෂ ආකර්ෂණ ලැබෙනවා. උදාහරණයක් පුංචි තුලසි ගහක් හිටවන්න. තුලසි කියලා කියන්නේ විෂ්ණු දෙවියන්ට අදාළ ඔය ශාකයක්. මේ විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය ලේසියෙන් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් හැකියාව තිබුණා. හැබැයි ධර්මානුකූල සීවිද දැන් සමහර අය අල්ලන්නේ මේ ගහක් හිටවෙම ඉන්න ඔක්කොම හරියයිද කියලා වගේ අදහසක් තියෙන්නේ. නැහැම නෙමෙයි. ඔබ දැන් ප්‍රශ්නයක් අහන්නද? ඔව් මං අහන්නා විතර තමයි කියන්නේ මේ ගහක් හිටවුව ප්‍රමාවටම මේ ධන සම්පත නැත්නම් ධන ආකර්ෂණය විශ්ව ශක්තිය ආශිර්වාදේ ඉතම ලැබෙන පුළුවන් ගහක් හිටවුව කොහොමද? ගහක් හිටවුවාම අපි කෝටිපතියෙක් වෙනවද කියලා ඇහුවොත් ධනාකර්ෂණ ලැබෙනවද කියලා ඇහුවොත් හිටව කමනේ ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ශාකයෙන් අපිට යම් යම් දේවල් ලැබෙනවා දෙනවා. ඒ දේවල් තුලින් අපිට ඔක්සිජන් ලැබෙනවා, යහපත් දේවල් ලැබෙනවා. අපි බලුවාම මේ ගහ ශාකයේදී ආවැළුවම හරි ලස්සනක් තියෙනවා. එන සුන්දර බවකුත් ඒකේ තියෙනවා. ඒතර විශ්වයේ තියෙන ආකර්ෂණ ලබා ගන්නව ශාක තියෙනවා. ඒකට හේතුව විශ්වයේ තියෙන ශක්තියින් ලබාගෙන මොකද සූර්යාලෝකය අවශ්‍ය වෙනව ශාක වර්ධනය වීම සඳහා. එතනනම් අපි දන්නවා වැඩිපුරම අපි මම අපි කතා කරන්නේ තුලසි කියන ශාකයෙන් දැන් කතා කරේ. තුලසි කියලා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය ලබාගත හැකි පහසුම ශාකයක් විදිහට සැලකන්නේ. එන්න මේක නිවසක ඉදිරියේ මහ විශාල ගහක් නෙමෙයි තුලසි කියලා කියන්නේ. බොහොම පොඩි ගහක්. ඉතින් මේ ගහට විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය බැල්ම තියෙනවා. ඊළඟට තමයි තුලසි ශාකේ පත්‍ර කීපයක් අරගෙන වතුරට දාලා මේක උණු වතුර දාලා ඉඟුරු කොත්ත මල්ලි ටිකක් දාලා බිව්වොත් ඔය සියලු රෝග සුව වෙනවා. අර විශ්ව ආකර්ෂණය විෂ්ණු දෙවියන්ගේ බැල්ම ඒ සියල්ලම එකහසු වෙන්න පටන් ගන්නවා. හැබැයි මේව කරන ගමන් ඔබගේ යහපැවැත්ම අවශ්‍යයි. ගොඩක් අය කතා කරන තැන එතන නැහැ. යහපැවැත්ම නැහැ. දැන් විශ්වයෙන් අපි මේ කියන දේවල් උනේ නැහැ කියන්න තමයි ඉන්නේ. හැබැයි ඒක තමයි ධර්මානුකූල. අනිත්තර පන්සල් පද පහවත් රකින්න කෙනෙක් බවට පත් වුණොත් තමයි යහපත් වෙන්නේ. අනිත් කෙනා මේ විශ්ව ආශිර්වාද ලැබෙනවා. නැත්නම් දෙවියන්ගේ ආකර්ෂණය තිබුණයි කියලා දෙවියෝ පැත්ත පලාති බලන්නේ නැහැ. අධර්මයේ නිහලීලාන. එහෙම නැත්නම් වංශක ධර්ම වල නිරත වෙලා එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියන්නේ ඔබේ හිතුවේ යහපත් වෙන්න අවශ්‍යයි. ගහක් හිටෙව්වත් ඖෂධීය පැලයක් හිටෙව්වත් අනේ මේක මට මෙන්න අනුන්ටත් යහපතක් වේවා. කවුරුනි ඉල්ලපු වෙලාවට මට දෙන්න හැකියාව ලැබේවා. දැන් මම එහෙම හිටවපු ගහ තව කෙනෙකුට ලෙඩකට දෙන්න පුළුවන් නම් ඒක ඖෂධයක් විදියට. ඒකෙන් සුව වුණාම අපිට දැනෙන නිරාමස ප්‍රීතිය කොයි තරම්ද? අන්න ඒක බලන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේ අපේ ගෙදරම ලස්සන කරගන්න, අපේ දේවල් හිටව ගන්න ඕනේ, අපිට කෝටිපතිව වෙන්න කියන අදහස විතරක් නෙමෙයි. මට මෙන්න අනිත් අයට පීඩ වෙනවා. ඒක ඔබට සසරට කරන ලද පුණ්‍ය කර්මයක් වෙනවා. ඒක අමුතු වෙන්නේ මේ ඒක ස්වභාවිකව එහෙම නැත්නම් નિરાයාසයෙන්ම ලැබෙන කුසලයක් වෙනවා.
Teng me amutuin melabel me ni daya sin melabel me kusal karma tule teng utuma me ketana kin sanana de gahakito la me koti pati ek wenna puluwan kiyala oh gahakito wala koti pati ek wenna puluwan de kiyot puluwa ekada hethuwa e gas warga thiyena koti pati ek wenna tarang gas habai eka gahagin vitarak ma bae Kotipati ek wenna hakiyawa tibenawa neda api hitum deviyange aakarshane wenna shaakyak hitawala obata deviyangena pahadimak thiyenawana oba dharmaanukoola buddhenege wenawana samahara avasthawata oba aniwaryen obata ara deviyange aashirwade labenawa oba karana hama deyakma me pruthivi tale vishwaye dannawa vishwa maatawata peenawa e vishwa maatawa obata aashirwada karanawa oba hamotama oba parisareta samaajayata obat itu terannya, mungkin Paulia itu terannya, anit ham dengan satu asih bawa bawa karuna atau dakwone kini, maithri dakwone kini kila, anit hemai itu tamai mihah asih ruwah dila beni, hemai itu tamai koti putih beni, puluan kamala beni, anit itu, koti putih kini, hiti dila beni satu itu koti kita bawa bawa. Oh, ikan tengar me, me magi ada dapat untuk putukut, me karma apa yang bahaya sih, apa ke, ikan me tengah api, ponne karma yang karena mana, pin, ada data dalam bedanya karma yang anu. Mahesha kelesin paladi mak siddhavi mak wenawa wage tamai me gahakite wahama kotipati ek wenna dana akarshana labima wage e dewa siddha wenne aniwaryenma oh den ape yam kisi karmayak ho vipakayak thana ewa abibawa yana kusala karma thiyenawa ethe kusala karma kiyana karma abibawa yana maheshakya bawa ethe maheshakya kiyala kiyanne ithama ihala taliye bawa ethe api gana vithara nemeya api hitanna awashya wenne api hitanne godak kalawata api ganawa atmarthagami menna me api ganawa hitana nisa tamai api thula athi අපිට වඩා අනිත් එක්ක නම් ඉහළ දැනන කොට ඉරිසියාවක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න කකුලින් අදිනවා. ඈ වල කපනවා. මෙන්න මෙහෙම වල දැනගන්න. අර එහෙම මහේශාක්‍ය බව කියන එක ගෑවිලාවක් නැහැ. එහෙනම් මහේශාක්‍ය බවට එන්න නම් ඔබ තුල ඇති වෙන්න ඕන ಗುಣධර්ම කරුණාව, මෛත්‍රිය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ඒවා අඩුතරමේ උපරිම තලයෙන් කෙසේ වෙතත් තරමක හෝ ඔබ තුල ඒවා ටිකින් ටික වර්ධනය කරගත යුතුයි. එතකොට ඔබත් අන්න ඒ තලෙට එනවා. ඔබේ කර්ම ශක්තිය, එහෙම නැත්නම් ඔබේ අකුසල් කර්ම ශක්තිය අභිභවාය හැකියි. ඔබේ උපන් කර්ම ශක්තිය නැත්නම් පුණ්‍ය ශක්තියට වඩා ඔබට ඉහළින් රජ බෙන්ද පුළුවන්. සමහර අය ඉන්නවා. ඔතේ උදාහරණයක් මට කියන්න දෙන්න අවසරයක් දෙන්න ඔබ තුමා. එක්තරා පුද්ගලෙක් කිව්වා සාමාන්‍ය පෙළවත් සමත් වෙලා නැහැ. මට කිව්වා දැන් රට ගිහිල්ලා හොඳ තැනක ඉන්නවා හිතා ගන්න බෑ මගේ සුසුමට වඩා වටිනාකම වැඩි මගේ මේ රැකියාවේ තනතුර විදායක මට්ටමේ තනතුර හොබවන පුද්ගලයෙක් කොහොමද කියලා අහලා බලමු කියනවා මම පොඩි කාලේ ඉඳලා මගේ අම්මට තාත්තට සැලකුවා මම හම්බ කරමු හැම සතේම අම්මට තාත්තට යවුවා සැලකුවා මරණ මොහොත දක්වා අවුරුදු ගාණක් හම්බ කරපුවා මම කසාදවත් බැන්දේ නෑ මං දෙමෝපිය වෙනුවෙන් ඒ තරම් යුතුයකම් ඉෂ්ට කරා ඒ පිනම හේතු වෙලා තමයි මම මේ තැනට අවිල්ල ඉන්නේ මට හිතා ගන්න බෑ මං ඉන්න තැන කියලා කිව්වා මම ඔයගොල්ලෝ මම තව මේ තව දෙයක් එකතු කරොත් ඉන්නේ එහෙම තවත් මාත් මේ දැන් මේ අපි හිතමු බෝංචි කිලෝ එකක් කියලා බෝංචි කිලෝ එකක් අපි වෑංජනයක් හදනවා නම් ඕකට ලුණු කිලෝ එකක් දාන්න නැහැ නේ නෑ ලුණු මේ පොඩි හැන්දක් උඩම ලුණු ග්‍රෑම් 10ක් දායිනේ අපි ඔව් අර ඒ වගේ නේද දැන් අර හැබැයි බෝංචි හොද්ද රසවත් වෙනවා බෝංචි වෑංජන රසවත් වෙනවා අර බොහොම පොඩි දෙයක් එකතු කරලා අර කිලෝ එකක් තරම් වූ බෝංචි වෑංජන රසවත් කරන්න පුළුවන් වගේ බොහොම පොඩි පිනකින් ඔබේ මුළු ජීවිතයම මේ සමෘද්ධිමත් කරගන්න පුළුවන්. පුළුවන්, පුළුවන්. සුන්දර කරගන්න පුළුවන් සමෘද්ධිමත් කරන්න පුළුවන්. පුංචි පිනකින්. හැබැයි ඒ වගේම තමයි ඒක අනිත් පැත්තත් කරන්න පුළුවන්. ඔබ අකුසල් කරන්න කරන්න අර කිරි කලයකට ගොම බින්දුවක් හැලුවම කලෙම ගන්න දෙයක් නැහැ වාගේ වෙනවා. ඒකත් වෙනවා. ඔව්. ඒ අනිත් පැත්තට කතා කරේ. අර යහපත පැත්ත වගේම අයහපතත් ඒ වෙලේ ළඟින් එන්න. අන්න ඒකයි කියන්නේ විදර්ශනාවේ මේ දේවල් දකින්න අවශ්‍ය වෙනවා. එහෙම හොඳින් ඔබ මේ දේවල් දැක්කොත් විතරයි ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ අනුන්ට බැන බැන ඊර්ෂ්‍යාකම් කර කර ඉන්නවා. ඒ දේවල් නොකරන තරමක් ඔබට හරියනවාමයි. විශ්යෙන් දෙනවා ඔබට. විශ්ය බලනවා හැම වෙලාවෙම විශ්ය මාතාව බලනවා. විශ්ය තුල ඉන්න විශ්වක මහ විශාල දෙයක් මේකේ දෙවිවරු ඉන්නවා හැම දෙයක්ම තියෙනවා විශ්ව තලවල. එයාට පේනවා
මේ පොළොව තලයේ ඉඳගෙන අපි කරන දේවල් එන යහපත් දෙයක්ද කරන්නේ අයහපත් දෙයක්ද කරන්නේ ඒ විදිහට තමයි සැලකුම් බැලුම් හැමදෙනාටම එහෙම නැත්නම් ඔබ අපි මේ කියන දේවල් සමහරවිට කරලා බලනවා ගෙදර ඉඳගෙන දැන් ගහකුත් හිටවල පානකුත් පත්තු කරලා බලාගෙන ඉන්නවා දැන් මේක දෙයි දෙයි කියලා දෙන්නේ නැහැ ඊට පස්සේ ඔන්න බලිනවා අපිටත් එක්ක නෑ එහෙම නෙමෙයි වෙන්නේ ඔබ අරක තම ප්‍රඥාවන්තයන්ට තමයි අපි මේ කියලා දෙන්නේ ඔබ හොඳට ඒක මොලින් කල්පනා කරලා විදර්ශනාත්මකව හිතලා බලලා කටයුතු කරොත් ඔබට කවදාවත් වරදින්නේ නැහැ මේ විශ්ව ආශිර්වාදේ මේ දහමේ ආශිර්වාදේ ඔබ අදහන දෙවියන්ගේ ආශිර්වාදේ ඉස්සු දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදේ ඔබට නිතරම ලැබෙනවා දැන් ඒ කාරණාවත් එක්ක ජලපත මම මෙන්න මේ මතනකට එන්න දැන් අපි හිතමු අපි හැමෝටම ඉඩ කරන් තියෙන තැන නැහැනේ මොකද විශේෂයෙන්ම මේ නගරාශ්‍රිතව ජීවත් වෙන ජනතාව මහල් නිවස සංකීර්ණව ජීවත් වෙනවා දැන් ඒ කම්මුලේ අතේ අත කම්මුලේ තියාගෙන කල්පනා කරනවා දැන් අපිට ගහක් හිටවන්න ඉදිහක් නැහැනේ අපිට පිනක් කරගන්න බැරි වෙයිද අපිට තිබුණ ධන ආකර්ෂණයක් දේව ආකර්ෂණයක් ලැබෙන්නේ නැති වෙයිද කියලා මේගොලු විශ්වාස වෙන්න පුළුවන් එයාලට විකල්පයක් නැද්ද ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් අපි හිතමු ඔව් මහල් නිවාසෙ ඉන්න අයට සාමාන්‍ය මිදුලක් කියලා එකක් නැහැ ඉඩමක් කියලා එකක් නැහැ එහෙනම් ඉන්නේ කුංචි කොන්ක්‍රීට් වනාන්තරයක කොටු වෙලා ඉන්නේ යම් තැනක ඉතින් ගහක් හිටවන්න තැනක් නැහැ ඔබට බලවනි කොහෙන් හරි තැනක ඒ ගහ ශාකයක් ගේ ඇතුලේ තියෙන අපි හිතමු උදාහරණයක් කොමාරික ශාකය අපි ඊට ඉස්සෙල් වැඩසටහන් කරලා තියෙනවා කොමාරික ශාකය කියලා කියන්නේ දිවා රාත්‍රියේ දෙකින් ඔක්සිජන් පිට කරන්න හැකියාව තිබෙන ශාකයක් විතර තමයි මේ කොමාරික සලකන්නේ එහෙනම් නිවස ඇතුලේ තියාගත්තට කිසිම ගැටලුවක් නැහැ එහෙනම් ඔබේ නිවසට පහසු තැනක නිවසේ ඒක ස්ථානගත කරන්න පුළුවන් අන්න කොමාරික පැලයක් ගෙනල්ලා ලස්සනට තියන්න පුළුවන් තමයි සමහර මම දැකලා තියෙනවා එහෙම උඩක් අය අපි වැඩසටහන් බලලාම එහෙම කරලා තියෙනවා කැම්මේසේ මැද්දට තියලා තියෙන ලස්සන කුමාරිකා පැලයක් හිටවල තියෙන. හරි ලස්සනයි. එහෙම. සමහර අයගේ මේස ළඟ තියලා තියෙන. සමහර අය ඇතුල් වෙන තැන තියලා තියෙන. කොහේ තිබ්බත් ප්‍රශ්නයක් නෑ. කුමාරිකා ශාක්‍ය ඕන තැනක තියන්න පුළුවන්. ඔබේ ගෙදර නැත්තම් ඔබ තට්ටු නිවාසගෙන අඩුතරමේ කුමාරිකා ශාක්‍ය දෙකේ මහා විශාල මඳුරු වශයෙන් ඉව වැවෙන්නේ නැහැ. වර්ධනය වෙන්නේ නැහැ. ඒ වේදන අසුභ ශක්තියින් ආකර්ෂණය වෙනවා. සුභ ශක්තියින් නිකුත් වෙනවා. ඒක ඔබට කොයිතරම් යහපතක් වෙනවද මේ නව වසරේ අලුත් අවුරුද්දේ ඔන්න ශාකයක් හිටවන්න බැරි නම් ඔබට ඒ වගේ බඳුනක හිටවෝ ශාකයක් වුණත් මේ කොමාරිකා ශාකයේ ගෙදරට අරගෙන ගිහලා ඒක හිටවන්න පුළුවන්. ඔව්. දැන් අපි ඒකත් එක්ක අවසාන වශයෙන් අපේ කතා බහට ප්‍රවිෂ්ඨ වුණොත් එහෙම ජයලත් මහත්මයා අපි අවසානයේදී දැන් අපි ගොඩක් කලාවට මේ ගෙදරක ගහක් හිටවන්නේ දැන් ගෙදරකට මොකක් හරි මේ ආරක්ෂාවක් රැකවරණයක් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවා. ගෙදරක මේ ගහක් හිටවපු පමණින් ගෙදර තියෙන මේ වස් දොස් දුරු වෙලා ගිහිල්ලා හරිශෝක් ගෙදරක් අපිට ලබා ගන්න පුළුවන්. මේකේ සත්‍යතාවයක් තියෙන දෙයක් නේ. ගහකට පුළුවන් ඔක්කොම වස් දොස් දුරු ගාලා යවන්න. දැන් ශාකයෙන් ලැබෙන සුභ ශක්තියින් තේනවා. අපි හිතමු දැන් සමහර වෙලාව අපි දන්නවා අසුභ ශක්තියින් කියලා කියන්නේ අපිට ඔරතු දෙන්නේ තිය ශක්තියින්. දුගඳ හමන අවස්ථාවවලදී එන ශක්තියින් වල අසුභ ශක්තිය නැති වෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න එක එක දෝෂ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ ශාකයක් තුලින් ඇති වෙන සුභ ශක්තියින් දේම ආකර්ෂණය, විශ්වයේ ආකර්ෂණය නිසා අර තියෙන ශක්ති ප්‍රමාණය එහෙම නැත්තම් අපිට යහපතක් වෙනවා. හැබැයි මුළුමනින්ම එහෙම වෙන්නේ නැහැ. ඔබේ හිතවිලි යහපත් කරගන්න. ඔබේ හිතවිලි යහපත් කරගන්න නැතුව මේ ඇතුලේ හැමතැනම ගස් හිටවද්දී වැඩක් නැහැ. ඔබේ ගෙවත්තේ කොයි තරම් ගස් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. දැන් එහෙනම් ඔබ හිතයි මගේ ගෙවත්ත සමහර අක්කර හතරක් තියෙනවා, පහක් තියෙනවා, ගස් හැමතැනම තියෙනවා, පොල් ගස් තියෙනවා, දෙල් ගස් තියෙනවා. හැබැයි මෙච්ච සතක් නැහැ. නඩු පැටලිලා ප්‍රශ්න ඇවිල්ලා ඔව් හැමතැනම තියෙනවා කියලා ඔන්න කියනවා. හැබැයි ඒක ශාකයක වරද්දක් නෙවෙයි. ඔබේ හිතවිලි වල වරද්දක්. එහෙනම් හිතවිලි යහපත් කරගන්න තරමට තමයි වඩාත් යහපත් වෙන්නේ. අලුත් අවුරුද්ද කියලා කියන්නේ නැවුම් හිතවිලි ඇති කරගන්න කියන එක. එහෙනම් පරණ ඒවා පැත්තකට දාලා පරණ තිබුණු ප්‍රශ්න අමතක කරලා ඒවා විසඳගෙන යන්න තමයි මේ පරිසරය නැත්නම් විශ්වය ඔන්න ඔබට අවුරුද්දකට එක් වතාවක් උදව්වක් දීලා තියෙනවා. ඔන්න උපකාරයක් දෙනවා. ආශිර්වාද කරන මොහොතක් විදිහට සලකනවා. මෙන්න මේ සූර්යයා මේෂ රාශිය, මීන රාශිය මේෂ රාශිය වෙන අවස්ථාව. එහෙනම් විශ්වයේ ඔබට ආකර්ෂණය ලැබෙන අවස්ථාවක් තමයි මේ උදා වෙන්නේ. එතකොට ශාකයක් හිටවනවා කියලා කියන්නේ අන්න ශාකයෙන් ලැබෙන ප්‍රතිඵල හැමෝටම ලැබෙනවා. ඒ ඔබ හිතන්න ඔබ ශාකයක් හිටවමම ඒ ශක්තිය ඔබට පමණක් නෙමෙයි හැමදෙනාටමත් ලැබෙනවා. එතකොට ඔබ ඒ ලැබීම ඔස්සේ ඒ හිතුවිලි ඔස්සේ ඔබ යහපත් වෙන තරමටම ඔබට යහපතක් සැලසෙනවා. එහෙනම් ඔබේ නිවසියන් අතර සුවදතාවේ සතුට සමගිය ඇති වෙන්න පටන් ගන්නවා. එහෙනම් මානසික ගුණාංග කියන වර්ධනය කරගන්න අවශ්‍යම වෙනවා. එහෙම නැතුව ගහක් හිටවුවා කියලා යහපතක් වෙන බවක් නම් දකින්නේ නැහැ. හැබැයි ගහක් හිටවම යහපත් බව ලැබෙන්නේ යහපත් පුද්ගලයාටයි.
ඔබ කහමිලියා පැලයක් හිටෙවත් යහපත් බුදුලට ඒක බෙහෙතක් විදිහට භාවිත කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට ඒක ඒක ගැන කිසි දෙයක් අවබෝධයක් නැහැ. අල්ලපුතේ සාහන්න පටන් ගන්නවා. එන්න කහමිලියායි ගැටලුවක් ඇති වෙනවා. ඖෂධයක් වුණත් ඒක අයහපතක් වෙනවා. දන්නේ නැති කෙනාට ඒක වෙනවා. ඒ නිසා තමයි කිව්වේ ශාකයේ දින වටිනාකම අවබෝධ කරගෙන විශ්වයට කොයිතරම් මේ විශ්ව ශක්තිය මේකට ආකර්ෂණය කරගෙන මේ හැකියාව තිබෙනවද? ඔබේ හිතවිලි හොඳ කරගෙන අනිවාර්යයෙන් ඔබේ කම්පන සංඛ්‍යාතේ විශ්ව හා සහසම්බන්ධ වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ ඒ පුළුවන් තරම් ඒකාත්මික විය යුතුමයි. එතකොටම තමයි ඔබට ඒ තියෙන ශක්තිය ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබ එතනමයි විශ්ව ඔබට දෙන්න බලාපොරොත්තු හිටියට ඔබ ගන්න සූදානම් නැහැ. එහෙනම් ඒ ඔබේ තියෙන හොඳ හිතවිලි වැඩි කරගෙන සුබ ශක්තියින් වැඩි කරගෙන ඇති කරගෙන ආගමට දහමට අනුකූලව කටයුතු කරනවා නම් අනිවාර්යෙන් ඔබට විශ්ව ආශිර්වාද කරනවා. ශාක්‍යත් හිටවන එකේ ශක්තියත් අරගෙන ඔබේ ශක්තියත් අරගෙන මේ දෙකම ශක්තිය එකතු කරගෙන යනවා නම් ඔබට වඩා යහපත් වෙනවා ජීවිතය සාර්ථක කරගැනීම සඳහා. දෙන්නේ ජීවිතය සාර්ථක කරගන්න වෘක්ෂයෙන් නැත්තම් මේ ශාකයෙන් ලැබෙන පිටුබලය කොයිතරම්ද? එනිසා ඔබේ ජීවිතයට ඒ පිටුබලය ලබා ගන්න ඔබේ නිවසේ මේ කිව කරුණු කාරණා හොඳට හිතට අරගෙන ඒ විදිහට පියවරයන් තබන්න කියන කාරණාව ඔබට සිහිපත් කරමින් අද අපි අපේ ගිතර YouTube නාලිකාවෙන් සමුගන්න සූදානම් වෙන්නේ. අද අපිත් එක්ක මේ කතා පහට සම්බන්ධායකත්වය ලබා දුන්නා ජ්‍යොතිෂ විද්‍යා ඉන්දියානු ගෞරවවරුන් පදකම් ලැබී කීර්ති ශ්‍රී දේශබන්දු ජ්‍යොතිෂ විශාරද ආචාර්ය ආර්.එන්. ජයරත් මහත්මයා පිට මාටින දුක් නිරෝගී සුව සම්පත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ආයු බොහෝ වේවා. ආයුෂ බොහෝ වේවා. තිරුවන් සරණයි දෙවි රැකවරණයි. ඔබට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිහින් එන්න මම දවසක හමු වෙමු.